Prashansa viva. Hallelujah. 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 Kurusu pamule. Samin vahansige balaya swagena. Tavat ratriya kapi ekathu vela sitinawa. Kurusu kiyanne apada jeevithe jayagrahane salakunai. Kurusu kiyanne ape jeevithayata බලයයි තිකර දෙන අපේ ජීවිතයට සුවයයි තිකර දෙන අපේ ජීවිතයට සැනසීමයි තිකර දෙන මහා සුද ස්ථානයයි සමෙන් වහන්සේ කුරුසියේ එල්ලෙන කොටත් සිටුවේ ඔබ ගැනයි උන් වහන්සේව ප්‍රතික්ෂේප වන විටදී උන් වහන්සේගේ හිසේ කටු ඔටුනු පළද වන විටදී උන් වහන්සේට කස පහර දෙන විටදී උන් වහන්සේගේ දෑත සිදුරු වන විටදී උන් වහන්සේගේ දෙපය කුරුසිය මත සිදුරු වන විටදී මේ සම මොහොතකම උන් වහන්සේගේ සිහිනයි උන් වහන්සේගේ මනසේ උන් වහන්සේගේ හදවතේ සිටියේ ඔබයි අදත් කුරුසේ එල්ලි සිටින සමෙන් වහන්සේ රුධිරය කුරුසේ දොවණය කළා වූ සමෙන් වහන්සේ හිතන්නේ ඔබ ගැනයි ඔබේ වේදනාව ගැනයි ඔබේ කඳුල ගැනයි ඔබේ දුක ගැනයි සමෙනි කුරුසිය දරාගෙන වහන්ස යන හැම විටකම වැටිලා සිරුරම තැලෙනා වූ හැම විටකම දෑතම පසාරු වෙලා ඒ දෑතින් රුධිරය ගලන හැම මොහොතකම ඔබගේ සිහිනේ ඔබගේ පැතුමේ සිටියේ මා පමණයි සැඟවි ස්වාමී කුරුසිය දැරලා යන විටදී වැටිලා තැලෙනා හැම විටදී දෑතම පසාරු වන විටදී ඔබගේ සිහිනේ ඔබගේ පැතුමේ අවිකියෝ කෑගහල කියම කුරුසේ දරලා යන විටදී
Vetila telena hema bitedi. Vetila telena hema bitedi. Dethme pasaru vele bitedi. Dethme pasaru vele bitedi. Yesu, vahansige sihine. Obege sihine. Vahansige petume. Obege petume. Hallelujah.
இயேசு கிறிஸ்துவின் நாமத்தில் ஹல்லேலூயா 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 எஸ்லி பியாகிர கியானே ஹல்லேலூயா Hallelujah, 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 ஒப்பமனாய் ஒபே நாம தான சுவாமின் வாசி ஒபே ஜீவிதே கன தான சுவாமின் வாசி ஒரு வாசிகே ஹதவதே 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 கபுரும தனாய் ஒபவ தபாகின சிடின்னே முகுனட்ட கெல கசனாபிததே அப்படி அமைச்சு வேறு கண்ணு சாமி
මේ වචන වලින් මේ වචන වලින් උවහන්සේ කතා කරා මේ වචන වලින් සුදු කියන මේ වචන වලින් දෙවියන් වහන්සේ සුදු කියන ප්‍රශංසා ස්වාමී දුදි වේවා ස්වාමී හල්ලෙලූයා ප්‍රශංසා වේවා Hallelujah, Hallelujah. Udaya swaga, Udaya swaga. Hallelujah, Hallelujah. Hallelujah, Hallelujah. Hallelujah, Hallelujah. Hallelujah, Hallelujah, Jesus, Hallelujah. Obagi sini, obagi sini, obagi sini, ඔබගේ සිහිනේ අපි කෑ ගහලා කියමු ඔබගේ සිහිනේ ඔබගේ පැතුමේ සිටිමා පමණයි සැදෙමි Sudhi Swamini, Vahansaki Namin, Sudhi Swamini, Vahansaki Namin, Vahansaki Namin, Sudhi Veva, Sudhi Veva, Prashansa Veva, Prashansa Veva, Prashansa Veva, Sudhi. Jesu, apiva hadavati tabaginai, apit samaga jeevatvenni. Jesuge sihini, Jesuge petumi, ubai mai innava, ikasirai. Jesuge sihini, ජේසුගේ පැතුමේ ඔබගේ මගේ ජීවිතය සැමදාම රැඳිලා තිබෙනවා සීරයි එනිසා අපි හයියෙන් උන්වහන්සේ රපුණියක් ගහමු ඒ මහා ආදරය සහ සෙනෙහස වෙනුවෙන් යතුමනි මට අවුරුදු 8ක දියණියක් සිටිනවා මගේ ස්වාමි පුරුෂයා විදේශගතවයි සිටින්නේ මායි මගේ දියණියයි අවුරුදු 5කට කලින් ස්වාමි පුරුෂයා ළඟට යාමට සූදානම් වුණා එය අසාර්ථක කපට අහිමි වුණා. ඉගෙන දුකෙන් හිටියේ. අපේ පවුලේ හැමදෙනාම කුරුස මහ පාමුල මෙහෙට එකම විශ්වාසිකෙන් සහභාගී වෙමින් දිගටම යාඥා කළා. මටයි මගේ දියණියටයි ස්වාමි පුරුෂයා ළඟට යාමට දැන් අවස්ථාව උදා වී තිබෙනවා. ඒ වෙනුවෙන් දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ජයමාන දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා වේවා මගේ දරුවා ඉපදී දින 14කින් පසු හුස්ම ගැනීමේ අපහසුතාවයකින් ළමා දෙදිකාර සත්කාර ඒකකයට දරුවව ඇතුල් කළා 50යි මගේ දරුවගේ ජීවිතය සම්බන්ධයෙන් විශ්වාසිත වුණේ දිව්‍ය සත් ප්‍රසාද වහන්සේගේ පාමුල වැටි කුරුස පාමුල ළඟ මම ලොකු විශ්වාසයකින් යාඥා කළා දින 7ක් ඇතුළත මගේ දරුවාට ඉක්මන් සුවය ලැබුණා ජීවමාන දෙවියන් වහන්සේට අනේක වාරයක් ස්තුති ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා අවුරුදු 15ක් තිස්සේ සාදා නිම කරගත නොහැකිව තිබුණ අපේ මුළු තැන්ගය කුරුස පාමුල මෙහෙට පැමිණීමෙන් පසු සම්පූර්ණ කරගත හැකි වුණා එම නිසා ස්තුති ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා සියල්ල දිව්‍යන් වහන්සේට කළ හැකි
විවාහ වී අවුරුදු 13ක් තිස්සේ පොඩි කාලයක් නෙමෙයි. දරුවන් නොමැතිව මෙතනට නිරතුරුවම පැමිණෙන අය නැවතත් මේ ස්තුති ප්‍රශංසාවට සමත් දෙන්න. අවුරුදු 13ක් තිස්සේ දරු සම්පත් නොමැතිව විදේශගතව සිටින මාගේ දියණිය වෙනුවෙන් මා කුරුස පාමුල මෙහෙයට පැමිණ පියතුමාට කියා දෙවි පියාණන්ට යාඥා කළා. දෙවි පියාණන් වහන්සේ අපගේ ආඥාවට සවන් දී මාගේ දියණිය හට දරු සම්පතක් ලබා දීම ගැන දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරමි. එමෙන්න මේ මාසෙලිය දුටුවම දරුවා තාම රෝහල් ගතව සිටින බැවින් එම දරුවා වෙනුවෙන් ජීවමාන ජේසු ඉදිරියේ යාඥා කරන මෙන් ඉල්ලා සිටිමි. ප්‍රශංසා වේවා. හැබැයි මේ ලියුම මම කියවන්නට ඕන ලොකු අත්දැකීමක් ලැබපු අම්මා කෙනෙකුගේ ලියුමක් මේක. ඒ අම්මා මෙතන එන්නවා දරුවා වඩාගෙන. මාගේ ජීවමාන දෙවිපියාණන් වහන්සේට ස්තුති ප්‍රශංසා වේවා. අම්මා කෙනෙක් හැටියට මාගේ ජීවිතේ හැම දෙයක්ම මම දෙවිපියාණන් හට පුදු කරනවා. ඒ හැම මොහොතකම මාගේ ළඟින් සිට මට දෙවිපියාණෝ උදව් වෙනවා. මාගේ ජීවිතයේ විශේෂ වූ මොහොතක පිහිටු ආකාරය මේ ආගයට පැමිණෙන සම කෙනෙක් සමග බෙදා ගැනීමට සහ සම කෙනෙක් සමගම සාක්ෂි දැරීමට මම කැමැත්තෙමි. ජනවාරි 15 වෙනිදා මගේ කුසෙහි බිහි වුණු දෙවැනි දරුවා ප්‍රසූත කිරීමට નિયમિત කර තිබුණි. එහෙත් මාහට කිසිම වේදනාවක් නොතිබුණු බැවින් එම දිනයටම ගිහින් ඉස්පිරිතාලේ නතර වුණා. එදින මා පරීක්ෂා කරපු වෛද්‍යවරු පැවසුවේ ඒ මොහොතේම ලේබර් රූම් එකට යන්න කියලා. මට නෝමල් දරුවා හම්බ වෙයි කියලා. ඒ වගේම මමත් ගියා. ගියාට පසු මට වේදනාව එන්නට බෙහෙත් දුන්නා. වේදනාව ආවා. මං කෑ ගැසුවා. එතකොට දොස්තරලා 4 දෙනෙක් මා පරීක්ෂා කර ළමයා අහුනේ නැහැ කිව්වා. එතකොට මම බය වුණා. ඒ දෙවියන් වහන්සේට යාඥා කරමින් මාගේ සිත ධෛර්යමත් කරගත්තා. අන්තිමට සීසර් සත්කමකට සූදානම් කර සත්කමින් පසුව දරුවව එළියට ගත්තා. මගේ ජීවිතේ වේදනාත්මකම අවස්ථාවට මම එවිට මුහුණ දුන්නා. එනම් වෛද්‍යවරු මට පැවසුවා, අම්මේ ඔයාට පිරිමි ළමෙක් හම්බ වුණා. එහෙත් මුහුණේ ප්‍රශ්නයක් තියෙන බැවින් බේබි කාමරේට දරුවව අරගෙන ගියා කියලා. මම කෑ ගහලා ඇඬුවා. එහෙත් මට හරියට ළමයාව පෙන්නුවේ නැහැ. ඩොක්ටර්ස්ලා කියනවා අම්මේ ඔයාගේ දරුවා රෝගාතුරයි, ආබාධිත දරුවෙක්. මොහොනේ අප්සට් ආබාධිත දරුවෙක්, මංගල් දරුවෙක්. මට හරි, මම ගොඩාක් ඇඬුවා. මට අම්ම කෙනෙක් හැටියට ඒ වේදනාත්මක අවස්ථාවට මම මුහුණ දුන්නා. එහෙත් මාව වාට්ටුවට දැම්මයින් පස්සේ මගේ අම්මා මට ධෛර්යයක් වී සිටියා. ළමයාව ගෙලල්ල ටිකකින් මට පෙන්නුවා. ඇස් ලොකු වෙලා කට ඇරිච්ච මුහුණ පැත්තට ගිය විරූපී දරුවෙක් වයි ගෙනත් පෙන්නුවේ. එවිට මා සිතින් මැරි ගොස් ඉවරයි. ආපසු දරුවව ගෙනිච්චා බේබි කාමරේට. ඒ මොහොතේ පටන් පහුවෙදා එළිවනතෙක් දෙවි පියාණන් වහන්සේට මගේ වේදනාව කියා මම කෑ ගැහුවා. අනෙක් අම්මලා දරුවන්ට කිරි දෙද්දී ඒ මොහොතේ ඇති වූ වේදනාව මට වචනෙන් කියා නිම කරගන්න බෑ. පහුවෙනිදා ගෙදර කට්ටිය බලලා ගියායින් පසු මිසි බේබි කාමරෙන් ළමයව ගෙනත් දුන්නා කිරි දෙන්නයි කියලා. මටම අදහාගත නොහැකි පුදුමයක් එතන වුණා. ඒ කුමක්ද කිවොත් මට ගෙනත් දුන්නේ සාමාන්‍ය දරුවකුසේ සිටින මගේ ළමයා. කිසිම අංග විකල භාවයක් නොමැතිව දරුවෙක්ව මට ගෙනත් දුන්නා. මගේ ඇස් දෙකටම මටම අදහා ගන්න බැරි වුණා. ඒ මොහොතේ හැඬු කඳලින් දෙවි පියාණන් වහන්සේට ස්තුති ප්‍රශංසා කළා. ඒ වගේම ලොකු දොස්තරලා 3 දෙනෙක් ළමයා බලලා කිව්වා, අම්මේ අපිට අදහා ගන්නවත් බෑ මේක කොහොමද වුනේ කියලා. එතකොට මං කිව්වා, ඩොක්ටර් මං අදහපු දෙවියන් වහන්සේ මාවත් තේරියේ නෑ. අද මං සාක්ෂි දැරීමට මේ මෙහෙයට මගේ දරුවා සමග පැමිණියා. මේ හැම දෙයකටම
දෙවියන් වහන්සේට සුදි ප්‍රශංසා වේවා. හල්ලෙලූයා ස්වාමී. සුදි ප්‍රශංසා කරමු. ආශිර්වාද දෙන්න. දෙවියන් වහන්සේට සියල්ල කළ හැකි. ඒ අම්මට ගෙනත් දෙන්නේ අංග විකල දරුවෙක්. ආබාධිත දරුවෙක්. ඇකින ඇස්කඩි ලොකු වෙලා කැඩපැත්තකට ගිහිල්ලා මූණ විරූපී වෙච්ච දරුවෙක්. දරුවා දිහා බලාගෙන මම ඇඬුවා. ගොඩක් ඇඬුවා. මම යාඥා කළ මුළු රෑම ડોක්ටර්ස්ලා ඇවිල්ලා කියලා අම්මේ අපිට හිතා ගන්නට බෑ මේ මොකද්ද උනේ කියලා මේක ප්‍රාත්‍යහාරයක්. දෙවියන් වහන්සේට සියල්ල කළ හැකි. හදවතින් අපි තුතිපදමු. සමිදුන් සියල්ල යහපත් කරන නිසා අපේ ජීවිතේ අපි නැගිටලා මුන් වහන්සේට සුදි ප්‍රශංසා කරමු. හදවතින්ම සුදි පුදන්නේ. ශාන්සා සාමිනී ඒ හැම දෙයකම අපේ ජීවිත වල සියලු ප්‍රාතිහාර්යයන් වලට වාසන ප්‍රශංසා වේවා. ප්‍රශංසා සාමිනී සුදි වේ සාමිනී මහිමිය සාමිනී සදා කාලෙම ප්‍රශංසා සාමිනී සුදි ප්‍රශංසා සාමිනී Jesu bhagi suvayai Kya bhai madrana Jesu bhagi suvayai Jesus
Jesu mage suwayai Jesu jeeva manave 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 Prashansa Ni 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 Prashansa Vi prashansa, 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 ස්පියාගන් විදේත පපු මත තබා ගන්න ජේසුත් එක්ක කතා කරන්නටයි යන්නේ ඔබේ දුක ජේසුත් එක්ක බෙදා ගන්නට යනවා විවිධ නාම ජේසුට කියන්නට යනවා ඔබේ කල කිරීම ජේසුගේ දෙපා මුලට ගේන්නට යනවා ජේසුගේ හදවතේ ඔබ ඉන්න නිසා බය වෙන්න තිබා ඔබේ කඳුළු ජේසුට බාර කරන්නට යනවා ඔබේ රෝගය සමින් වහන්සේට බාර කරන්නට යනවා ඔබේ හදවතේ වේදනාව ඔබේ හදවතේ රිදීම ජේසුට බාර කරන්නට යනවා ඔබේ අසනීප දරුවා ජේසුගේ තුරුලට බාර කරන්නට යනවා මේ වන විටත් රෝගයට ගොදුරු වෙලා ඉන්න ඔබේ දරුවන් ජේසුට බාර කරන්නට යනවා වහන්සේ අපේ බලයයි
උන්වහන්සේ අපේ සුවයයි උන්වහන්සේ අපේ ශක්තියයි උන්වහන්සේ අපේ එකම බලාපොරොත්තුවයි උන්වහන්සේට විතරයි අපේ කඳුල පිස දමන්නට පුළුවන් අම්මේ විශ්වාසයි ජෙසුනේ ජෙසුකිනා පුතේ දුවේ ඒ වචනය විශ්වාස කරන්න ඒ වචනේ අදහන්න මේ රාත්‍රියේ පටන් ඔබව සූපත් කරනවා මේ සදාවේ මේ සුදු බිමට බාවේ හදවතේ ලොකු වේදනාවක් තියාගෙන ජෙසුනේ ජෙසුගේ කඳුල ස්පර්ශ කරන මොහොතක් වෙනවා මේ මොහොත ජෙසු මේ රාත්‍රිය ඔබත් එක්ක කතා කරන මොහොතක් මේ රාත්‍රිය අනේ ජෙසුනි අපිට අමාරුයි අපේ ජීවිතවල ලොකු අසරණකමක් අපි අත්දකිනවා ජීවිතේ කඩාගෙන වැටිලා ජෙසුනි කරන හැම දෙයක්ම අසාර්ථකයි ජෙසුනි බෝට්ටු ගියාතින්ම හිස්සතින්ම ආපහු ගොඩට එනවා ජෙසුනි තෙල් සල්ලිවත් නැ දරුවෝ ටික බඩගින්නේ ජෙසුනි යන්නේ යන තැන මට ලොකු වේදනාවක් ජෙසුනි හැමෝම මාව දිහා බලන්නේ වැරදි විදිහට හැමෝම මාව දාලා යනවා ජෙසුනි මට දැනෙනවා මාව ප්‍රතික්ෂේප වෙලයි කියලා අම්මා තාත්තා මට නිතරම බනිනවා ජෙසුනි කියා ගන්න බැරි ලොකු දුකක් කියා ගන්න බැරි ලොකු වේදනාවක් මගේ හදවතේ හිර වෙලා අනේ ජේසුනි මට කවුරුවක්වත් ආදරේ නැහැ ජේසුනි මට අතීතේ වැරදුනා මගේ වර්තමානයේ මම මොනවද කරන්න කියලා මට තේරෙන්නේ නැහැ මගේ වැරදි චතීතිය නිසා මං අද ගොඩාක් දුක් විඳිනවා ස්වාමීනි අනාගතයට යන්නේ කොහොමද කියලා මම ලොකු වේදනාවකින් ඉන්නේ ජේසුනි මට හරි බයයි මගේ හෙට දවස ගැන මගේ ජීවිතේම කඩාගෙන වැටෙනවා එන්නේ එන්නම නමුත් මත් දන්නවා වහන්සේ මට ඉන්නවයි කියලා ඔබ වහන්සේ මගේ එකම පැතුම කියලා මට විශ්වාසයි ජෙසුනි මම විශ්වාස කරන වහන්සේ මාව තුරුළු කරගෙන මාව දෝති තුරුළු කරගෙන මේ වේදනාවෙන් මාව අරගෙන යනවයි කියලා මම විශ්වාස කරනවා ජෙසුනි මට විශ්වාසයි ජෙසුනි ඔබ වහන්සේගේ එකම සිහිනය මා පමණයි ජෙසුනි ඔබ වහන්සේගේ එකම පැතුම මා පමණයි ජෙසුනි ඒ බලාපොරොත්තුවත් මා විතරයි ජේසුනි සාබරේ දේවතාත්තේ මා ළඟට වඩින්න වඩින්න ජේසුනි ජේසුනි ආදරය ළඟින මා ළඟට වඩින්න මාව බදා ගන්න ජේසුනි මාව තුරුළු කර ගන්න ජේසුනි මාව වැළඳ ගන්න ජේසුනි සත සත ගාලා මගේ ඇස් වලින් කඩන්න හැලෙන කඳුළු බින්දු වහන්සේගේ ඔය තැතින් සෙමින් සෙමින් පිස දමන්න ජෙසුනි මගේ හිසේ සිට දෙපසුල දක්වා හිමීට පෙරිමදින්න ජෙසුනි මට ශක්තිය දෙන්න ජෙසුනි බලය දෙන්න ජෙසුනි මව ධෛර්යමත් කරන්න ජෙසුනි වඩින්න ජෙසුනි ජෙසු වඩින්නට යනවා Sabi Guru Sada
සමිදුනි ඔබහන්සේගේ ආදරය ඔබහන්සේගේ බලය ඔබහන්සේගේ ආශිර්වාදය සුවය අප වෙතට ගලාගෙන එන සලස්වන් ජේසුස්නි මගේ සිත කය සැපේකම උපජයයි තිය සරලා සුදෝ සුදු පුපි ජීවමානවම වැඩ සිටින ජේසුස් දෙස බලන්න විස්වාමියානෝ තමයි උන්වහන්සේගේ හදවතේ අපිව තබාගෙන සිටින්නේ විස්වාමියානෝ තමයි අපිව සුව කරන්නේ විස්වාමියානෝ තමයි අපිව බලවත් කරන්නේ විස්වාමියානෝ තමයි අපිව ශක්තිමත් කරන්නේ විශ්වාසයි ජේසුනේ කතා කරන්නේ ජේසුත් එක්ක ස්වාමිනේ ඔබහන්සේ මගේ ජීවිතය අයිතිය බාර ගන්න ඔබහන්සේ මාව මෙලවට පිහිකලේ ඔබහන්සේ මාව පුදවන්නේ ඔබහන්සේ මාව නිදහස් කරන්නේ ඒ නිසා ඔබ වහන්සේට සුදී ස්වාමිනේ සුදී ස්වාමිනේ ලොවෙහෙම කරු ඔබමයි ලොවෙමිදු කරු ලොවෙහෙම කරු ඔබමයි Namo, 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 namo.
Negatif sitinde. Davası abi meni hikiri matte yumu emu vachane te tulvemu. Şudavu Marks vişişi hayavane parichedi da hatırvane vagantiye site vagantiye dakwa eteteni amite kevime. Samin vahansi ve samag vanasek ve samag vanasek Şudavara maktuma visilyatı bine Samin vahansi ki Sri Vachaneya Mesiya Swamini ubhutu mahimaya veva Ekale Jesus vahansi ki kirti rāvaya Patalaviya giyababin Herod rajuta epavat salaviya Samaharu snavaka johan malun gen uttana viyata. Me balamahima uhutula kriya karanni e nisayayi kiha. Mohu eliyaya kiha. An samaharu mohu perasiti divasivarayan vani divasivarekyayi kiha. Ehit. Ehit. Herod e asu kala me ma visin hisa gasa damanalada johanya mohu balun gen negina sitiyai kiya herod siyaso yuravana philip ge baharyavu herodiya sarana pawa gat bavin aya nisa minis alla banda hira adassi kaleya Obe sahodareyage baharyava taba ganima obata yutunatai Johan Herod tiki bavin Herodias ohu kere vaira bada ohu maravannata adahas karagena sitiyaya ehit eya kalanu hakiviya manda Johan sat gunavat dahamui minisaku bava dana ohuta biyawa uwaraksha kalaheini Tavadohu gebassasa Herod boho viyavulvuvada santoshen ohuta kan dunniye. Sudusu avastavak peminiyen. Sıvadina tamagi usasunila dahari intada. Pradahana senadipati intada. Galile prabhuvara yantada. Mangala bochanyak piliyala kalaya. Evita. Herodias geduva ehi pivisa rangapa Herod ge saha ohu samaga bhojana sangrahayata pemini siti amuttange net sit penewaya ekala rajatuma taruniyata katha kota oba kamathi onama deyak magen illanna e obata demi kiha Magrachin adakvat obata demi ohu ayata divurum dunniya apitata gos mama kumak illam dai mama gena assuaya snavake juhamge hisayai kiwaya evita taruniya wahama rachu weta pemina oba snavake juhamge hisa tatiya kala dan mata denu menawai kiwaya Rajyatuma atishen shokaviya ehit ohuge divurama nisada amuttan nisada aata dun porodduwa kada karan kenehima rajyatuma murasabala kiyabamin johan ge hisa genennata ana ohuda gus hirageedi johan ge hisa gasadama eya tatiya kala genavit taruniyata dunniya taruniyada eya mabata dunnaya johange goleyassa avut ohuge murta dehaya genagos sohon geyaka tanpat kalaha vahassige preme
ස්වාරං චෙසිය ක්‍රිස්තුනි ඔබට ප්‍රශංසා වේවා පැත්තක් රජකම් කරපු රජෙක් පලස්තීනයේ එක ප්‍රදේශයක රජකම් කළ නිසා හෙරොද්ට මහා ලොකු බලයක් තිබුණා දේශපාලන බලය හෙරොද්ට තිබුණා යුදමය ශක්තිය බලය හෙරොද්ට තිබුණා වස්තුව ධනය හෙරොද්ට තිබුණා අන්තපුරයක් හෙරොද්ට වක් තිබුණේ නැහැ කිසිම අගහිඟකමක් හෙරොද්ට තිබුණේ නැහැ හැබැයි මේ බලවන්තයා මේ හයිය තිබිච්ච මිනිස්සයා සියලු බලයෙන් පිරිච්ච මේ මිනිස්සයා දේශපාලන බලය යුදමය බලය ආර්ථික බලය මේ සියල්ල තිබිච්ච හෙරොද්ට පුළුවන් උනේ නැහැ තමුන්ගේ රටේ උපන්න තමුන්ගේ රටේ ජීවත් වෙච්ච තමුන් පාලනය කළ රටේ ජීවත් වෙච්ච දෙවියන් වහන්සේගේ පුත්‍රයාව දෙවියන් වහන්සේව හඳුනා ගන්නට ජේසු තැන් තැන් වල ගිහිල්ලා දේශනා කරන්න පටන් ගත්තම තැන් තැන් වල ගිහිල්ලා ලෙඩුන් සුව කරන්නට පටන් ගත්තම ජේසු ගැන හැම තැනම කතා කරන්නට පටන් ගන්නවා ජේසුගේ නාමය ප්‍රසිද්ධ වෙනවා මිනිස්සු අහනවා කවුද මේ Who is this? එක් එක්කලා එක එක කතන්දර කියනවා ජේසු දෙස බලලා සමහරු කියනවා මේ එලියා දිවස්සවරයා කියලා සමහරු කියනවා නෑ මේ ශ්‍රේෂ්ඨ දිවස්සවරෙක් බිහිවෙලායි කියලා දේ මිනිස්සු කියපු දේ තුල මොනව හරි තියක් තිබුණා එලියා දිවස්සවරයා කියලා කිව්වා ඒ තුල මොනව හරි දෙයක් තිබුණා මේ ශ්‍රේෂ්ඨ දිවස්සවරේ මොනව හරි තිබුණා හෙරොද් මොකද්ද කියන්නේ හෙරොද් මොකද්ද කියන්නේ හෙරොද් කියන්නේ මේ මම මරලා දාපු ශ්‍රාවක ජුවාම් මරණ උත්සාහන වෙලයි කියලා ශ්‍රාවක ජුවාම් ගැන මතකයේ තිබිච්ච හෙරොද්ට ශ්‍රාවක ජුවාම් ඝාතනය කරපු හෙරොද්ට බලෙන් පිරිපුන් වෙලා බලෙන් අනුණ වෙලා බලෙන් ශක්ති සම්පන්න වෙලා හිටිය හෙරොද්ට බැරි වුණා දෙවියන් වහන්සේගේ පුත්‍රයව හඳුනා ගන්නට විතරක් නෙමෙයි අඩුගාලේ මේ බිහි වෙලා ඉන්නේ ශ්‍රේෂ්ඨතම දිවස්සවරයෙක් කියන කාරණාවත් හඳුනා ගන්නට අපිටත් ওই දේ වෙනවා
අපිටත් ওই දේ වෙනවා. බලය පන් ලැබෙනකොට, ධනය අපිට ලැබෙනකොට, උගත්කම අපිට ලැබෙනකොට, බුද්ධිය අපිට ලැබෙනකොට, අපිට යමක් කරන්නට පුළුවන් කියන හැඟීම ඇතුල් වෙනකොට හදවතට අපි දැන් බලවන්තයෝයි කියන හැඟීම තුළ ජීවත් වෙන්නට පටන් ගන්නකොට අපිට ඉබේම ඉබේම දෙවියන්ව අමතක වෙලා යනවා, දෙවියන්ව හඳුනා ගන්න බැරුව යනවා, දෙවියන්ව අපි පැත්තකට දානවා. මෙත සුමාන ගිස්මා මේ සුමානේ දවස් කීපයකට ඉස්සර වෙලා ආවා. ඔබ දන්නවා මේ පල්ලියට ගොඩාක් එනවා විදේශිකයෝ. ඔය විදේශිකයෝ ආපම මට සමහර වෙලාවට පාරේ හරි කොයි හරි හම්බුනොත් මම කතා කරනවා. ඊ පෙරේද ආවා විදේශිකයෝ දෙන්නෙක් මගේ කාමරේ මගේ ඔෆිස් එකටම ආවා හොලන්ඩ් වල ඉඳන්. ලොකු කතාවකට ඇතුළු වුණා මේ දෙන්නා. කපල් එකක් ස්වාම පුරුෂය භාර්යාවයි. මේ දෙන්නක් මට කියනවා අපි කතාව යනකොට කතාවේදී මැදදී කිමයක් කියලා කියනවා, "Father, we have everything in our country. We have everything in our country, so we don't believe in God anymore. We think that we can do everything by ourselves. Father, අපිට හැම දෙයක්ම අපේ රටේ තියෙනවා. ඒ නිසා අපිට දෙවියන්ව අවශ්‍ය නැහැ. තවත් අපිට අපේ ශක්තියෙන් හැම දෙයක්ම කරන්න පුළුවන් කියනවා." ඔහු කතා කළේ හොලන්ද රටේ අය ගැනයි. එහෙම කතා කරද්දි මං ඇහුවා, "Okay, you have everything. You have the wealth. You have everything in your country. And you have forgotten God. You don't believe in God." මං කිව්වා, "ඊපස්සේ කවුද කතා කරන ළමයි වගේ පොඩ්ඩ බල." මං කිව්වා, "ඔබට හැම දෙයක්ම තියෙනවා. ඔබේ රටේ හැම දෙයක්ම තියෙනවා. ඒ නිසා ඔබට දෙවියන්ව අමතක වෙලා, දෙවියන් ඔබට අවශ්‍ය නැහැ, දෙවියන් අවශ්‍ය නැහැ ඔබ කියනවා." මං ඊට පස්සේ ප්‍රශ්නයක් ඇහුවා, "Are you people happy? Do you experience inner within you?" මං ඇහුවා, "ඔබේ මිනිස්සු සන්තෝෂයෙන්ද ඉන්නේ? සන්තෝෂය කියන්නේ ඔබේ මිනිස්සු හදවතින් ඇතුළාන්තෙන් සතුටෙන්ද ඉන්නේ?" ඒ ප්‍රශ්නේ ඇහුවා විතරයි මගේ මුහුණ දිහා මිනිත්තු පහක් විතර බලාගෙන ඉඳලා, "It's a big question, Father." ඒක ලොකු ප්‍රශ්නයක්. ඔන්නකිය කියනවා, "ඕ අපිට හැම දෙයක්ම තියෙනවා. යාන වාහන, ගෙවල්, දොරවල්, ඇඳුම්, පිළිඳුම්, කෑම බීම, සල්ලි හැම දෙයක්ම තියෙනවා. අපිට හැම දෙයක්ම කරගන්න පුළුවන් අපේ ශක්තියෙන්. අපිට තවත් දෙවියන් අවශ්‍ය නැහැ. අපිට දෙවියන් පේන්නේ නැහැ. අපි දෙවියන් දකින්නේ නැහැ." හැබැයි මං අහපුවාම, "හරි, ඔය ඔක්කොම හරි. ඔබ ඇතුළාන්තින් සතුටින්ද ඉන්නේ?" It's a big question. ඒක ලොකු ප්‍රශ්නයක්. එහෙම කියලා වුණ අපිට කියනවා, "Father," උන් කියනවා, "Father, we see a big difference between our people and your people. Father, අපි දකිනවා ලොකු වෙනසක් අපේ මිනිස්සුන්ගේ සහ ඔගලන්ගේ මිනිස්සුන්ගේ." මම "What? What's the difference you see?" මම "මොකද්ද වෙනස කියන්න පුළුවන්ද?" මම ඇහුවා, උන් මට කියනවා, "අපේ රටේ, කියන්නේ ඕලන්ද රටේ මිනිස්සුගේ සහ ශ්‍රී ලංකා අපේ මිනිස්සුන්ගේ වෙනසක් අපි දකිනවා." මම "මොකද්ද වෙනස කියලා?" "මොකද්ද කිප වෙනස දන්නවද?" "Father, ඔය ගොල්ලන්ගේ රටේ හැම මිනිහම ඉන්නේ hina වෙලා. අපේ රටේ මිනිස්සු hina වෙලා ඉන්නවා බොහොම කලාතුරකින් දකින්නේ." එහෙම කියලා කියනවා, "Father, we are living in paradise village. There are many Russians. They never smile with us." චිකි අපිට කියන රුසියා මිනිස්සු ඉන්න එක එක්කවත් අපිත් එක්ක hina වෙන්නේ නැහැ. ඒකත් මේ කොන තැනක කියන දෙයක්.
අපි සිනාසන මිනිස්සු ඇත්ත ප්‍රශ්න තියෙනවා කරදර තියෙනවා ගැටුම් තියෙනවා ගෙවල් දොරවල් වල අගහිකකම් පෙරිලා ඒ ඔක්කොම ඇත්ත ලෙඩ රෝග තියෙනවා හැබැයි ඒගොල්ලන් දකිනවා අපි hina වෙලා ඉන්න જાතියක් සිනාසලියා ඉන්න જાතියක් මම එතකොට ඒගොල්ලන්ට කිව්වා yes it's very true and do you know the reason මම ඇහුවා ඔව් ඒක ඇත්ත ඔබ දන්නවද හේතුව මොකද්ද කියලා ඇයි අපේ මිනිස්සු hina වෙලා ඉන්නේ කියලා මං තමයි ඔවුන් තුල තිබෙන අධ්‍යාත්මිකත්වය. ඔවුන්ගේ සිරහවට හේතුව අධ්‍යාත්මිකත්වයයි. ඔවමම දැන් ඔබට කියනවා ඒ අධ්‍යාත්මිකත්වයයි අපි දෙවියන් කෙරෙහි තිබෙන විශ්වාසයයි දෙවියන් වහන්සේ අපිත් එක්ක ඉන්නවයි කියන විශ්වාසයයි අපිට සිනහව අපේ මුහුණට උරුම කරලා දීලා තියෙන්නේ ප්‍රශ්න තිබුණත් කරදර තිබුණත් අමාරුකම් තිබුණත් අපිට සිරහස් වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒ හේතුවයි අපි හයියෙන් අපුඩියක් ගාවෙ නිසා උන්වහන්සේ අපිට දීලා තියෙන සිනහව වෙනුවෙන් මේ අතුලාන්ත නිදහස වෙනුවෙන් අද පිට රටවල් වලට ගියාම ඇමරිකා වේවා යුරෝපීය රටවල් වල වේවා මිනිස්සුගේ ප්‍රශ්නය ડિප්‍රෙෂන් මේක තමයි ලොකුම රෝගය අද යුරෝපීය රටවල් වල ડિප්‍රෙෂන් ටෙන්ෂන් හේතුව ડિප්‍රෙෂන් ටෙන්ෂන් ඇයි ලොකුම හේතුව ස්පිරිචුවැලිටි එක අධ්‍යාත්මිකත්වයක් නැතිකමයි යම් යම් දේවල් ලැබෙනකොට බලය ලැබෙනකොට ශක්තිය ලැබෙනකොට ධනය ලැබෙනකොට වස්තුව ලැබෙනකොට හයියක් ලැබෙනකොට මට හැම දෙයක්ම කරන්න පුළුවන් කියන හැඟීම ඇති වෙනකොට දෙවියෝ කර දානවා දෙවියන්ව පේන්නේ නැහැ දෙවියන් අමතක කරලා දානවා දෙවියා ඉන්නවායි කියලා විශ්වාස කරන්නේ නැහැ තියෙන අධ්‍යාත්මිකත්වය නැති වෙලා යනවා අන්තිමේදී ඉතිරි වෙන්නේ මානසික ආතතිය පමණයි මම ඔබට කියනවා හෙරෝත්ට පුළුවන් වුණේ නැහැ තමුන්ගේම රටේ ඉන්න තමුන්ගේම බිමේ ඉන්න දෙවියන්ගේ පුත්‍රයාව හඳුන ගන්නට ඇයි හෙරෝත්ගේ ජීවිතයේ පිරීලා තිබුණේ බලයෙන් දේශපාලන බලයෙන් වස්තුවෙන් මම ඔබට කියනවා දෙවියන් වහන්සේ ඔබට බොහෝ දේ දෙනවා වස්තුව දේවි මිල මුදල් දේවි බලය දේවි දේශපාලන ශක්තිය දේවි ඔබව දෙවියන් වහන්සේ ස්වාමි බයි ඔබව ඔසවන්න ඔසවන්න ඔබව ඔසවන්න ඔසවන්න ඔබ තවත් දෙවියන්ට දෙවියන් වහන්සේට ලං විය යුතුයි දෙවියන් වහන්සේ ඔබ අමතක නොකළ යුතුයි හිතන්න ගන්නේ මට දැන් පුළුවන් මට හැම දෙයක්ම පුළුවන් මට දැන් හයියක් තියෙනවා මට බලය තියෙනවා මට සල්ලි තියෙනවා මට ඕන දෙයක් මේ කරන්න පුළුවන් කියලා ඔබ හිතන්න පටන් ගන්නේ කවදද දෙවියන් ඔය තුල ඔබ අමතක කරන්නේ කවදද වැටීමට ඔබට මුහුණ දෙන්න සිද්ධ වෙනවා හැබැයි ඒ වැටීම හරි භයානකයි හරිම භයානකයි ඉනිසා මොන දේ ලැබුණත් ජීවිතේ මොන දේ ලැබුණත් මොන වස්තුව මොන බලය මොන ශක්තිය ලැබුණත් දෙවියන්ව නොදකින දෙවියන්ව විශ්වාස නොකරන දෙවියන්ගේ ස්පර්ශය නොබලන එපා අපිම කතාවට දැන් මේ හෙරෝද්ගේ ඔළුවේ හිටියේ එකම එක මිනිස්සයයි හෙරෝ ඉස්නාගේ ස්වාමිතරයි ඊළවස්සේ සුවිශේෂ අපි දකිනවා ස්නාවක ජෝම්ට වෙච්ච සංසිද්ධිය ස්නාවක ජෝම්ව ඝාතනය වෙච්ච ආකාරය ගැන නේද සුවිශේෂකවරයා ලියනවා කතාව දන්නවනේ නේද ආ හෙරෝද් බැන්දිකාවද හෙරෝද් බැන්දිකාවද සහෝදරයාගේ භාර්යාව භාර්යාවගේ නම මොකද්ද භාර්යාවගේ නම මොකද්ද සහෝදරයාගේ භාර්යාව නම මොකද්ද ආ බයිබලේ තියාගෙන කියවුවා මොකද නම හෙරෝ 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 දියස් හෙරෝ දියස් දැන් හෙරෝස්ගේ ඔළුවේ තිබුණ ලොකු වෛරයක් ලොකු තරහවක් ශ්‍රාවක ජෝම් ගැන ඔහු කතා කළ ඇත්ත හැබැයි ලොකු වෛරයක් ඒ නිසා පල්ලි ගන්න ඔළුවේ චේතනාව තිබුණා ඔන්න ලොකු පාටියක් බර්ත්ඩේ පාටියක්
කෙල්ල නටනවා හෙරෝදියස්ගේ කෙල්ල ලස්සනට නටනවා එය නාට්‍යාංගනාවක් ආය නෑ දැන් හෙරෝදුත් හොඳට වැදිලා ඉන්නේ ආ හොඳට වීලා දැන් මොනවද කියන්නේ කරන්න කියලා තේරෙන්නේ නෑ එහෙමනේ අපි මිනිස්සුනේ බිව්වම් මොනවද කරන්න කියලා තේරෙන්නේ නෑ හරිද ආ එයි පෙරේදා පෙරේදා හොඳටම වීලා පිටිපස්සේ ආ හොඳටම වීලා මෙතනට වීලා නහය මිරිකණක් හරි බෝතලයක් එනවා ඒකගේ වීලා මේ සප්‍රසාද පල්ලිය මැද මේ 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 මොනවාද මේ තල්මහෙක් වගේ බුදි තල්මහෙක් වගේ අර තල්මහ ගොඩ ගහලා වගේ බුදි මේ කෙල ගහනවා තප්ප පල්ලියට තව සප්‍රසාද පල්ලියට හොඳටම බුදි විව මොනවාද කරන්නේ ඒ වගේ තමයි එන හෙරොත් හොඳටම වැදිලා හොඳටම ආ එනිසා හෙරොත් කියනවා කෙල්ල නැටුවයින් පස්සේ ඉල්ලන්න ඕන දෙයක් මම ඔබට දෙනවා රාජ්‍යෙන් භාගයක් කරILLන්න මම ඔබට දෙනවා කෙල්ල දුවන අම්මා ගාවට අම්මේ මොනවද මං ඉල්ලන්නේ රජතුමා කියනවා මට ඕන දෙයක් ඉල්ලන්න කියලා මොනවද අම්මේ මං ඉල්ලන්නේ අම්මා මොකද කියන්නේ අවස්ථාව එනවා කකේරෙන පරිගැනීම මතුවෙනවා ඇගේ හදවතේ කකේරෙන වෛරය මතුවෙනවා අවස්ථාව එනවා කෙල්ලට කියනවා හරි මෙන්න චාන්ස් එක මෙන්න අවස්ථාව ඉල්ලපන් ස්නාවක ජොම්ගේ බෙල්ල ගෙල කෙල්ල එනවා ස්නාවක ජොම්ගේ බෙල්ල ඉල්ලනවා රජ්ජුරුවන්ගේ වෙරි හිඳෙනවා ඉල්ලපුදී නිසා වෙරි හිඳෙනවා හැබැයි කරන්න දෙයක් නැහැ හැමෝම ඉදිරිපිටයි කිව්වේ රජෙක් නිසා කිව්ව දේ ඉටු කළ යුතුයි ස්නාග ජාම්ගේ හිස තැටිය කළා ගෙනවිත් දෙනවා කාරණා දෙකක් මම කතා කරන්නම් එක අපි එමු මේ කෙලි නටලා අම්මා ගාවට ඇවිල්ලා කියනවා අම්මේ මම මොනවද ඉල්ලන්නේ මොනවද උනායි කියලා අම්මා දුන්නු මග පෙන්වීම හරිද වැරදිද ඇහුන්නේ වැරදි අමිතාත්තේ දෙවියන් වහන්සේ ඔබට ලස්සන දරුපටව දීලා තියෙනවා ලස්සන දරුපටව මේ දරුපටවුන්ගේ ජීවිත ගොඩ නැගෙන්නේ මේ දරුපටවුන්ගේ හෙට දවස තීරණය වෙන්නේ අම්මේ ඔබ දෙන මග පෙන්වීම තුලයි තාත්තේ ඔබ දෙන ආදර්ශය අනුවයි ඔබ කතා කරන භාෂාව ඔබ ගෙදර කතා කරන භාෂාව ඔබ බෙදාගන්න වචනය ඔබයි ඔබේ ස්වාමි පුරුෂයයි ඔබේ භාර්යාවයි අතර තිබෙන බන්ධනය ඔබ හැසිරෙන ආකාරය මේ සියල්ල මේ දරු පැටවුන්ට බලපානවා අද හන්දාවේ අපේ දියන් තරුණ දියණයක් ඇවිල්ලා කියනවා ෆාදර් මට හරි දුකයි ෆාදර් මම හරි දුකකින් ඉන්නේ මං ඇයි පුතේ ෆාදර් මගේ තාත්තා හොඳටම බොනවා ෆාදර් එක රණ්ඩු වෙන හැමදාම රණ්ඩු වෙනවා ෆාදර් තහලාවත මංගල්‍යයට ගියා මංගල්‍ය දවස පුරාමත් බිව්වා සඳුදත් බිව්වා අපි සඳුද රෑ තමයි කෝච්චියට නැග්ගේ ගෙදර එන්නට ෆාදර් මිනිස්සු ඉස්සරහා කෝච්චියේ කෝච්චියේ මේ බීලා උදේත් බීලා කෝච්චියේ මිනිස්සු ඉස්සරහා අරක්කු බිව්වා ෆාදර් තාත්තට ගානක් නැහැ අපි හිටියයි කියලා අපි කෙල්ලෝ දරුවෝ අපි කෙල්ලෝ තාත්තට ගානක් නැහැ අපි ඉදිද්දි තාත්තා බෝතලේ කඩාගෙන මිනිස්සුන්ට පේන බිව්වා ෆාදර් මට හරි ලැජ්ජාවක් ඇති වුණා දරුවෝ කී දෙනෙක් දරුවෝ කී දෙනෙක් මේ විදියට තමුන්ගේ දෙමාපියන් නිසා ලැජ්ජාවටපත් වෙනවද දරුවෝ කී දෙනෙක් මේ නිසා තම දෙමාපියන් නිසා හදවතින් හඬමින් කඳුළු සලමින් මෙතනම ඉන්නවද දරුවෝ කී දෙනෙක් අද තමුන්ගේ අම්මා නිසා තමුන්ගේ තාත්තා නිසා නොමගට ගිහිල්ලා තියෙනවද අම්මා දුන්නු වැරදි ආදර්ශයක් නිසා අම්මගේ යම් ක්‍රියාවක් නිසා තාත්තා දුන්නු වැරදි මගපෙන්වීමක් නිසා ඔබේ දරුවා මේ වෙන
කවදාහරි දවසක දිව්‍යන් වහන්සේ ඉදිරියේ ඔබේ දරුවන් වෙනුවෙන් ඔබට ගණන් දෙන්න වෙනවා. අපේ තාත්තා මං හොඳට කියනවා කවදාහරි දවසක ඔබට දිව්‍යන් වහන්සේ ඉස්සරහා ගණන් දෙන්න වෙනවා. මට මම ඔබට දුනු දරුවන්ට මම ඔබේ කුසෙන් බිහි කරමු දරුවන්ට මම ඔබේ ලෙයින් බිහි කරමු දරුවන්ට ඔබ දුනු මග පෙන්වීම ආදර්ශය මොකක්දයි කියන ප්‍රශ්නය කවදාරි දෙවියන් වහන්සේ වෙන අහනවා. එදාට දෙන උත්තරේ මොකද්ද? දෙවනි කාරණාව මෙතන අපි දකිනවා හෙරෝදියස් තම දරුවව හෙරෝදියස්ගේ වෛරය හෙරෝදියස්ගේ තරහව පිරිමහ ගන්නට හෙරෝදියස් පාවිච්චි කළේ තමන්ගේ දරුවව. She used her daughter. පාවිච්චි කිරීම අද දෙමව්පිය සමහරලාට දරුවන්ව පාවිච්චි කරනවා. පාවිච්චි කරනවා. දරුව දීලා තියෙන දෙවියන් වහන්සේ පාවිච්චි කරන්න නෙමෙයි. ඔබට දරුව දීලා තියෙන්නේ පාවිච්චි කරන්න නෙමෙයි. ඔබට දරුව දීලා තියෙන දෙවියන් වහන්සේ ඒ දරුවන්ව හරි තැනකට ගේන්නට. පත්තරේ අපි සමහරලාට දකිනවා මෑතකදී මම දැක්කා ගණිකා වෘත්තියේ තම දරුවන්ව යොමු කරපු අම්මලා ඉන්නවා. ගණිකා වෘත්තියට තම දරුවන්ව යොමු කරපු මසාජ් ක්ලිනික් එකකට ගිහිල්ලා දාපු දරුවව දෙමව්පිය ඉන්නවා. පාවිච්චි කරන්නට එපා ඔබේ දරුවව ඔබේ සුඛ විහරණය සඳහා. සමහර තාත්තලා මං ගියා අපි ඉන්නවා වැලිහේනේ මඩම තියෙන ඔයාලා දන්නව ඇති ඔයාලා සමහරලාට එතනට ආධාර කරන මං දන්නවා. වැලිහේනේ මඩමට අපි මං ගියා මංගල්‍යයේ දවසේ අර ඔයගොල්ලන් බත් පැකට්ස් මට දුන්න නිසා ගොඩාක් බත් පැකට්ස් හම්බුච්ච නිසා මං බත් පැකට්ස් අරගෙන රැගෙන ගියා වැලිහේනේ මඩමට. වැලිහෙන මඩමට ගියාම සිස්ටර් කියනවා මට පෙන්වුවා පුංචි ලස්සන පැටියෙක් අවුරුදු 10ක් 11ක් විතර ඇති ඔන්න ඔය වයසේ පැටියෙක්. සිස්ටර් මට වෙලලා කියනවා father you look at this girl she was used by her father for more than 10 times. මට සිස්ටර් පෙන්වලා කියන ලස්සන දුවක් පුංචි දුවක් අවුරුදු 10ක් විතර ඇති father මෙයාගේ තාත්තා මෙයාව පාවිච්චි කළා ඔබ තේරුම් ගන්න මම මොකද්ද කියන්නේ කියලා 10 පාරකට වැඩි තාත්තා මේ දරුවව අපහරණයට ලක් කරලා තාත් පිට මිනිස්සු නෙමෙයි වැඩි හිටියන් හැටියට කිසිම දරුවෙක්ව පාවිච්චි කරන්නට එපා. ඔබේ ආශාවන් සඳහා ඔබේ සුඛ විහරණය සඳහා ඔබට යමක් ලබා ගැනීම සඳහා ඒක පාපයක්. දරුවෝ කියන්නේ සම්පත. මේ තමයි දෙවියන්ගේ දරුවෝ දේව දූත පැටව් පාවිච්චි කරන්නට එපා. සමහර දරුවන්ගේ ජීවිත අද ප්‍රශ්න මඟ හම්බුණා. තරුණ අවුරුදු 30ක කොළුවෙක් 37යි ඔවල්ට කියනවා father මට විවාහ වෙන්න හිතෙන්නේ නැහැ father මට විවාහ වෙන්න බෑ මට විවාහයක් කරගන්න බෑ. මම ඇයි ඔහුගේ ජීවිත කතාන්දරය කියන්න ගත්තා father මම අවුරුදු 10 ඉඳන් එක්තරා පොත්ගලෙක් ගැන කියලා එයා මාව පාවිච්චි කළා father මම ඉස්කෝලේ යන කාලේ මම අවුරුදු ගණනාවක් මාව පාවිච්චි කරා මාව අපහරණයට ලක් කළා father ඊට පස්සේ මාත් ඒ වරදට පුරුදු වුණා. අද මේ වෙනකොට මට විවාහයට යන්නට බයයි මට විවාහ වෙන්න බෑ father. මේක මහා පාපයක් පේනවද? දරුවන්ව පාවිච්චි කරන්නට එපා. වැඩි හිටියන් හැටියට මේ දරුවන් ගැන ආදරයෙන් කටයුතු කරන මේ දරුවන්ව රැකගන්න මේ දරුවන්ව සෙනෙහසින් වැළ මේ දරුවන් දෙයන් වෙතට ලං කරන වැඩිහිටියන් දෙමව්පියන් බවටයි අපි පත්විය යුත්තේ. ස්වාමීන් වහන්සේ මේ රාත්‍රියේදී අපිව කැඳවන්නේ එතනටයි. අපි දැනගහමු හැමදෙණෙක්ම අපි දැස් පියාගනිමු. දැස් පියාගනිමු. අධික වැඳගෙන ක
kürsüye desi balanne. Bu dersi arala. Kürsüye desi balanne. Obe direği disvene kürsüye desi. Ape jeevita desi balasirinne. Apada adreya karanne sai balanne kürsüye desi. ඒ කුරුසේ ස්වාමීන් වහන්සේ හඳුනා ගන්නට ඒ කුරුසේ ස්වාමීන් වහන්සේව දකින්නට ජීවිතේ හැම මොහොතකම දකින්නට ඒ කුරුසේ ස්වාමීන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් යුතුව ජීවත් වන්නටයි අපිව කැඳවන්නේ ස්වාමීන් වහන්සේ ඔබට කියනවා ස්වාමීනි උනාසි කියනවා මම ඔබට ආදරේ ලබා දෙනවා ඒ සියල්ල තුල ඔබට ලබා දෙන සියල්ල තුල මගේ ආදරය සෙනෙහස දකින්න. ස්වාමීන් වහන්සේ ඔබට දුන්නු දරුවන් වෙනුවෙන් කැප වෙන, වැය වෙන, ඒ දරුවන්ව නිවැරදි මාර්ගයට යොමු කරන, ඒ දරුවන්ගේ ජීවිත හරිතලකට අරගෙන එන දෙමව්පියන් වනටයි, වැඩිහිටියන් වටයි උන්වහන්සේ බෝ කැඳවන්නේ. අපි ගායනා කරමු. Samini, senehas adareya galagena giye oya kurusiyen. Dathin galu rudireya, depayen galu rudireya, e senehas e adareya mata dunnu. මට වචන නැහැ ජේසුනි ඒ තරම් මං ගොඩාක් ආදරේ ඔබ වහන්සේ එදා මා දිහා බලාගෙන හිටියා මට අද වගේ ගොඩාක් මතකයි ඒ ආදරේ මට තවමත් දැනෙනවා ජේසුනි ඒ ආදරේ තමයි මං තවමත් මගේ පවුල තුල මගේ දරුවන් තුල මගේ යහළුවන් තුල ඒ ආදරේ ගලාගෙන යන සලස්වන්නේ එදා දැක්ක ආදරේමයි ජේසුනි ඔබ වහන්සේ ගොඩාක් ආදරේ සෙනෙහස ගලා ගියා මට ආදරේ නිසා රුධිරය මගේ පව්වර නිසා සෙනෙහස ගලා ගියා මට ආදරේ නිසා රුධිරය ගලා ගියා මගේ පව්වර Masatu atina kama kibdu Sabiduni obma
Sitaganna be vividuni mahatu nitharam ohe aadhi kiya nitharam ohe aadhi kiya Swamini, ubahansi kurusi lila madisi balasi dinawa. Matakina ubahansi adrin senehasin magi jiwiti purubana bawe. Magi dugala kama pettakada dala. Magi paapya pettakada dala. Ubahansi langata mama langmina hama mohotakama ubahansi mawa turulu karaganna bawe. İnsan Swamini, ilk kürsüyen galip o senihası, ilk kürsüyen galip o adırıya, hamadakımı madala bağdırın. Mavı türülü kırganı Swamini. Obama usamadı, matama bağırdı, yatan kırandıcı. Makaudu, abi kim hemen dinle ama. Ubeme usemdi, matme bardi, yatakranet makaudu. Samudre sem satunge, adi puti kamerun. Sabine, Valetunno, Kemine Sıraya sığa gireyim o Sıne has kaladiyya Matı adıysa Yudhira kaladiyya Sune as galaya, mathe aadhisa, yudhira galaya, mathe pau. Jesus belangi inna me mohotedi Jesus swasthi sene hasen api turulu karaganna Jesus apita goda kaadareya karana Jesus api silu leda roga swapat karamin apiwa nidahas karana Jesus me mohoti ubalage sidenawa swasthi Jesus ne swasthi karana swasthi Jesus swasthi karana Unvansı ki hadavati ubu inna va. Unvansı ki sihin ayatul ubu inna va. Unvansı ki prarthanas yallatul unvansı inna va. Ubalangi Jesu inna mohuta. Vishwasi kira. Vishwasi Jesu ne. Adhaki veda ka. Adhaki veda ka. E vishwasi adhaki kira. Ubuda dhyanen ne tohna. Jesu ubalangi inna va ikkele. İmaha şuddu atdaki vada tullen Magi lage innava Mey mohuti jesu magi lage innava Magi dukkha dakkina jesu Magi prashna gena dana jesu Magi vidana gena dana jesu Mal lage innava Vishwasi karan
වහන්සේ ස්පර්ශ කරන ජේසුස්. ඒ ජේසුස්වලාගේ ඉන්නවා. ජේසුස් දෙක කතා කරන්නේ
Swamini. Meratri Divan Sriyatya Karanava. Shukrama. Kani Shalle Karmiya Kare Yomana Putek Benuin. Swamini Basriyatya Karanamiratri Divan. එතන දවසේ කණේ ශල්‍ය කර්මයකට යොමු වන පුතෙක් වෙනුවෙන් එවැගේම වහන්සේට ආඥා කරන ස්වාමිනේ පිහිනුම් තටාකේ වැටිලා දින ගණනාවක් පුරා සිහිය නොමැතිව ඉඳලා ජීවිතෙන් සමුගත්තේ පුංචි පුතාගේ අම්මා සහ තාත්තා වෙනුවෙන් ලොකු දුකකින් ලොකු වේදනාවකින් ඔවුන් සිටින්නේ ඔවුන් ශක්තිමත් කරන ස්වාමිනේ නොනවතින කැස්සක් හැදිච්ච අවුරුදු ගණනාවක් නිසා පීඩා විඳිනවා ඒ මව වහන්සේගේ දයාවට බාර කරනවා ඉසේ නහරයක් සිහින් වෙච්ච මවක් රෝගිය පවාස වහාගත නොහැකි රෝහල් ගත වෙච්ච තරුණ පියාව වහන්සේගේ දයාවට බාර කරනවා වකුගඩු ආබාධයෙන් පීඩා විඳින පුතා හදවතේ සිදුරක් තියෙන පුංචි පුතා ඒ වගේම පුංචි දියණියක් හදවතේ සිදුරක් තිබෙන මේ වෙනකොට පිළිකා වැලදිලා මහරගම රෝහලේ ප්‍රතිකාර ලබන තරුණ පුතා හමේ රෝගියකින් පීඩා විඳින විදේශ සොහොයුරිය පිළිකාවක් යයි සැක කරන තමන් අසාධ්‍ය තත්ත්වයේ පසුනේ පුතා මොළේ වතුර තිබෙන කුංචි පුතෙක් වාසිකි සුදු දෑතර බාර කරන ස්වාමිනි කැනඩාවේ මේ වෙනකොට තමුන්ගේ දියණිය සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයකට මැදි වෙච්ච මුළු පවුලම ඔබාන්සිට බාර කරනවා උගුරේ පිළිකාවක් යයි සැක කරන ශල්‍ය කර්මයට යොමු වෙච්ච මව ෆිට් එක හැදිලා ICU එකේ අවුරුදු දෙකමාරේ දරුවා තද බල හිසේ කැක්කමකින් පීඩා මානසික ආබාධකින් පීඩා විඳින මව තයිරොයිඩ් රෝගියෙන් පීඩා විඳින පියා ශරීරයේ ESR ප්‍රමාණය වැඩි වෙලා දුක් විඳින අවුරුදු 22ක දියණිය ඒ වගේම හදවත් ආබාධකින් පීඩා විඳින මානසික වැටලා සිටින ඒ පියා ඉදිරියේදී විශේෂ වෛද්‍ය පරීක්ෂණ තිබෙනවා විශේෂ කුරුම වාසිර බාර කරන ස්වාමිනි ඔන් ස්පර්ශ කළ මැනව විදේශ රටවල් වල විවිධාකාර ප්‍රශ්න වලට මැදි වෙච්ච අය දීසා නොමැතිව සිටින අය රස්සාව නොමැතිව සිටින අය ලංකාවට ඒමට නොහැකිව සිටින අය වාසිර බාර කරනවා මේ බදු කමින් වත් කුඩු වලින් සූදුවේ නිදහස පතා ණය බරින් නිදහස පතා යහපත් සහකරුවන් සහකාරයන් පතා සහ විශේෂ කුරුම දරු සම්පත් පතා ස්වාමිනි වාසිර අපි මේ රාත්‍රියේදී යාඥා කරනවා ප්‍රියත්කරණගෙන කලලා උකරමු ජිසුට කියමු ස්වාමිනි වාසිකි සුදු ස්පර්ශය මේ රාත්‍රියේ අපි හැමදෙම දැනගහලා ජිසුට ආඥා කරමු අපි වචනවලේ වාසිකි බලයිලලා වාසිකි ආදරයිලලා ස්වයිලලා ආඥා කරමු ඔ ස්වාමිනි වාසිකි ආඥා කරන මේ මොහොතේදී වාසිකි බලයිලලා බාදෙන ආදරේ වාදෙන ස්වාමිනි ස්වර්ගයේ විවර කොට ඒ ස්වය අපේ දරාගෙන සරස්වර ස්වාමිනි වාසිකි බලය ස්වය සීව ආදරේ වාසිකි රාත්‍රියේ මොහොතේදී දරාගෙන සරස්වර ආලේ ප්‍රඥානි වාසිකි බලයිලලා බලයිලලා ජීවමානව
Yesu. Abi kya gal kiyamu? Sa
ඔබට මතක් කරනවා සෙනසුරාදා සවස 4 අමාරට වැල්ලවීදිය මිසන් සභාව රැස්වීම පැවැත්වෙන ආසියලම සමාජික සමාජිකාවන් ඒ සඳහා පැමිණෙන්නේ කියා කරුණාවෙන් ඉල්ලා සිටිනවා අපි නැගිට ගායනා කරමු සමයන පසුගිය අපේ ශිෂ්‍ය නායක නායිකාවන් සඳහායි මෙම පණිවිඩය ශිෂ්‍ය නායක නායිකාවන්ව තෝරා ගැනීම ලබන සෙනසුරාදා ඒ කියන්නේ හෙට උදේ 8:00 පැවැත්වෙනවා ඒ නිසා සියලුම ශිෂ්‍ය නායක නායිකාවන් කරුණා කරලා නම් තෝරලා තියන අය හෙට උදේ 8:00 එන්න සමග පරීක්ෂණේ පැවැත්වෙනවා මෙම දරුවන් කෙටි රැස්වීමක් සඳහා එකතු වන්නේ කියලා සිටිනවා ඒ වගේම කුරුසපාමල මෙහෙට සම්බන්ධ සියලුම දෙනාත් කරුණා කරලා කුංචි රැස්වීමක් තිබෙනවා ඒ රැස්වීමට සහභාගී වෙන කුරුසපාමල සේට සහභාගී වෙන සියලු දෙනා එකතු වන්නේ කියලා සිටිනවා ඒ වගේම තවත් පුංචි දැන්වීමක් ඔබ දන්නවා අපේ දරුවෙක් දෙරණ ඩ්‍රීම් ස්ටාර් වල මේ මෙඩකට තරගයට ඉදිරිපත් වෙලායි තියෙන්නේ ඒ දරුවා ආමේ තියනේ තිරේ තියනවා පොඩ දාන බල අපේ දරුවෙක් අපේ ගායනා කණ්ඩායම හිටිය දරුවෙක් බොහොම ලස්සනට ගායනා කරනවා අපි සන්තෝෂයි උෂානි දිල් රුක්ෂි මේ සෙනසුරාදාත් ඒ දරුවා තරගයට ඉදිරිපත් වෙනවා අපි දරුවා ඉස්සරහට ගේනට නිසා අපේ මීගමොට සම්පතක් ඒ නිසා මෙතන එනවා වැල්ල වීදිය මීසමට ආත් නොවන අයත් ඒ සිළු දෙනාගෙන්වත් මං ඉල්ලනවා මේ දරුවට සෙනසුරාදා දැන් අද ගිහිලා SMS හරින්න එපා සෙනසුරාදා 8:00 පස්සේ තමයි SMS හරින්න පුළුවන් මේ තියෙන විදියට DDS හිස්තනක් අංක 2 ඊට පස්සේ 999.00ට SMS එකක් යවන්න කියා කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේ දරුවා වෙනුවෙන් අපි යමක් කරමු අපි දරුවෙක් අපි ගායනා කරමු Soya, kalbimde.
ගියේ නිසර වෙලා පියාණන් සොයා කඳු දුන බලා ඉරුටි කලින් අවදි වෙලා ඔබ නිහඬ වෙලා යාලුවනේ අපි සත්‍රාපකල වාදේවා අපේ දී ස්වාමිනේ පිතාගේ ප්‍රයාගේ ස්වේද සාන්තිගේ නාමෙන් ආමෙන් කිස් විදයි